නීතිඥවරයෙක් හැටියට අපි දහස් ගණනක් නීතිඥයන් තමයි අරගලේ ආරක්ෂා කරන්නේ. එතකොට මේ අරගලේ ආරක්ෂා කරලා ඒ හරහා අපි පෙන්නුවා පුරවැසියන්ට සවිඥානිකව දේශපාලන තීරණ ගැනීමේ හැකියාව වැඩගත්කම සහ රට වෙනස් කරන්න ශක්තිය තියෙන බව. දැන් එතනින් ඉදිරියට රට නොයන එකේ ප්‍රශ්නයක් තියෙනවා. මම ඒ ගැන ගැඹුරින් වෙනතන කතා කරමු. හැබැයි අද රටේ තත්ත්වය අදත් තියෙන තත්ත්වය හරි කනගාටුදායකයි. මොකද පුරවැසියෝ ඡන්දේ දෙන්න තීරණය කරන්නේ ප්‍රතිපත්තිය මත නෙමෙයි. ප්‍රතිපත්තිය මත නෙමෙයි පුරවැසියෝ ඔබ. ඔබලා කරන්නේ ප්‍රතිපත්ති මත ඡන්දේ දෙන්නේ නැලු. ඉතින් කොහොමද මේ රට හදාගන්නේ? අකාගේ හැටියටලු විමානේ. මම කැමති ශාන්ත මහත්මයා ඔබලත් එහෙමද ඡන්දේ දෙන්නේ? කටුනේරියෙන් කතා කරන්නේ ආයිබෝවන් පුරවැසියත් මේ වැඩේට හවුල් කරුවේ. සන්තෝෂයි මට මේ අවස්ථාව ලබා දුන්නට. ඔව්. මේ බලන්නකෝ දැන් ඔය පෙරළු ගාමි කට්ටිය, ජේපී ගේ කට්ටිය ඔක්කොම කියනවා මේ ඒකෝලන් බලයට එන්න තමයි try කරන්නේ. හැබැයි නමුත් මේ පාසල් දරුවන්ගේ මේ 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 විභාගය කරන දරුවා වෙනුවෙන් කවුරු පෙනී හිටින්නේ නැහනේ. කවුද උද්ඝෝෂණය කරන්නේ මේ විභාග තියන්ද මේ ප්‍රශ්න පත්‍ර ටික බලන්න කියලා කවුද කතා කරන්නේ? කිසි කෙනෙක් කතා කරන්නේ නැහනේ. ආ මම කැමතියි මේ බොරුව තමයි කරන්නේ. බොහොම ස්තුතියි. බොහොම සමා වෙනවා මම බාධා කරන්නේ වෙලාව සීමා සහිතින්ද මට ගොඩක් අය බයිනවා මම බාධා කරනවා කියලා. වෙලාව සීමා සහිතයි. මොකක්ද මෙන්නගේ අදහස? මම මේ ප්‍රශ්නෙට උත්තරයක් දුන්නා මම හිතන්නේ කලින්. ඒ කියන්නේ මෙතන මේ ක්‍රියාමාර්ග නිසා වෘත්ති ක්‍රියාමාර්ගයක් නිසා දරුවන්ට යම්කිසි හානියක් වෙනවා කියන විවාදයක් නැහැ. දැන් රෝහලක වැඩ වර්ජනයක් කරොත් එහෙම ඒක නිසා ඒ රෝගීන්ට හානියක් වෙනවා කියන විවාදයක් නැහැ නේ. විදුලි බලමන් ඉතින් නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒක වග උත්තර කරුවන් විශ්වවිද්‍යාල ආචාර්යවරු නෙමෙයි. දැන් මෙතන මේ එතෙන්ට මේක පටවන්න තමයි මේ ආණ්ඩු ව්‍යාපෘති තියෙන්නේ. දැන් මේ විදිහට මේ හැම අරගලයක්ම හැම පාර්ශවයක්ම හුදකලා කරලා අවසාන විග්‍රහයදී ජනතාව තේරුම් ගන්න ඕනේ මේ කතාවම කියන විදුලි බල මණ්ඩලයේ පෞද්ගලීකරණය කරන ඉස්සරහට. මේකම කියන ඉතුරු පෞද්ගලීකරණය කරන. එතකොට මේ හදාගෙන කතාවට අපි යහුනොත් එහෙම එතනින් තමයි මහජනතාව පරදින්නේ.